දරු නියෝජ කතානායකතුමාගේ මම කැමති මේ කොන්දේසි 13 හැන්සක් ගත කරන්න කියලා. මේක එකක් මම අවසන් කොන්දේසි කියන්නේ. ඊයත සඳහන් ප්‍රතිපත්ති මේ කනු සඳහා වන එකඟතාවයට අනුව 2005 ජනාධිපතිවරණ ජනාධිපති අපේක්ෂා මහින්ද රාජපක්ෂ මහත්තයාට සහාය පළ කිරීමට මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය සඳහා සිය පක්ෂයේ උපරිම ශක්තියෙන් කටයුතු කිරීමට ජනතා විමුක්ති පෙරමුණ එකඟ වෙයි. මේ 13 න් එකඟ වෙච්ච එකම කරුණ ජනාධිපතිවරණ දෙතුමා ජයග්‍රහණය කරන්න අපි බැඳෙනවා කියලා. ඉතුරු 12ටම බැඳුනේ එතුමා. හැබැයි අපි බැඳිච්ච කරුණ ජනාධිපතිවරණේදී අපි ඕනෑමටත් වඩා හොඳින් ඉටු කරලා තමයි අද අපි මේ කතා කරන්නේ. ඒ කිව්සුමේ අපේ කොටස අපි ඉටු කරලා ඉවරයි. අපේ කිව්සුම අපි ඉටු කරලා ඉවරයි ඒකේ. මොකද්ද වෙලා තිබුණේ ජනාධිපතිවරණේදී? කවුද හිටියේ ගොඩාක් ඇමතිවරු දරු නියෝජ්‍ය කතානායකතුමනි රට හිටියේ? මම දන්නවා එක්සත් ජාතීන්ගේ සංවිධානය හරි මොකක් හරි සංවිධානයක රැස්වීමක් තිබ්බා ඇමරිකාවේ. ඔය ඇමරිකාවේ රැස්වීමට පවිත්‍රාදේවි වන්නියාරච්චි ඇමතුමි මහින්ද අමරවීර මැතිතුමා මේ ආදි පිරිසක් ඔබතුමත් ගියද මන්ද සරත්තුම ගමු. ආ එහෙම කට්ටිය ගිහින් හිටියේ මේ ජනාධිපතිවරණේ ඡන්ද ප්‍රකාශ කරන වෙලාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බල කඳ උර කඳ කේන්ද්‍ර දෙක තිබුණා. එකතනක් මහින්ද රාජපක්ෂ මහතා කේන්ද්‍ර කරගත් වරලීගහ මන්ත්‍රී කේන්ද්‍රයේ අනිත් කේන්ද්‍රයේ තිබුණේ චන්ද්‍රිකා මැතිණිය කේන්ද්‍ර කරගත් ජනාධිපති මන්ත්‍රී බල කේන්ද්‍රය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බල කේන්ද්‍ර දෙකක් තිබුණා. කීප දෙනෙක් මෙතෙන්ට රින්ගුවා. තව කීප දෙනෙක් අතෙන්ට රින්ගුවා. ගොඩක් අය පාරේ හිටියා දෙපැත්තටම ගිහිනේ. ඒක තමයි කොල්ලු පිටේ වටරවුමේ තමයි ගොඩක් කට්ටිය හිටියා අපි දන්නෝ ඒ කාලේ. අරලීගහ මන්ත්‍රීට එන්නෙත් නැහැ ජනාධිපති වරණට. ජනාධිපතිතුමිය ගාවට යන්නෙත් නැහැ. කොතන ගොඩ යයිද දන්නේ? ජනාධිපති ඡන්දෙ කොට ගියොත් මහින්ද මහත්තයා උඩ. එහෙනම් එතන බේර ගන්න ඕන. පෙරදුනොත් චන්ද්‍රිකා මැතිණිය උඩ. එතනත් බේර ගන්න ඕන. කට්ටිය හිටියේ කොල්ලු පිටේ වටරවුමේ නොවැම්බර් මාසේ 17 වෙනිදා වෙනකන් මොන මන්දිරියටද ගොඩ වෙන්නේ කියලා. ඔතනනේ හිටියේ. ඒ විතරක් නෙමෙයි කොස්වත් ඡන්දේ රැස්වීම තිබුණා. කොස්වත් ඡන්දේ රැස්වීමට අවසන් රැස්වීම සීලා එක්සත් ජාතික පක්ෂී. අවසන් රැස්වීමට අද තමුන්නාන්සලගේ කැබිනට් මණ්ඩලයේ ඉන්න 4 දෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු 3 දෙනෙක් නැගින්ද හිටියා කොස්වස් කොස්ගත් සම්දිය රැස්වීමට. මේක ඉතිහාසය. අපි ජනාධිපතිවරණ ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි අපේ අපි බැඳිච්ච කාර්ය අපි ඉටු කරා. ඒ ඉටු කරනවා විතරක් නෙමෙයි එක වෙලාවක ජනාධිපතිවරණ අපිට සැකයක් ආවා දැන් ජනාධිපති ඡන්දය පරාද වෙනවා කියන. එතන අරලේ ජනාධිපති මන්දිරයේ සලස්ම මුළුමනින්ම අවුල්ලා තිබුණේ. අපි පක්ෂ තීන්දුවක් ගත්තා. සෝමන් සමරසිංහ සහෝදරයතුළු පක්ෂ නියෝජිත කණ්ඩායමයි මහින්ද රාජපක්ෂ මැතිතුමාතුළු එතුමගේ නියෝජිත කණ්ඩායම අපි හම්බුණා ජනාධිපතිවරණ සති දෙකකට පස්සේ. හම්බෙලා කිව්වා මේ විදියට යන්න එපා පාර්ලිමේන්තුවේ. මේ විදියට මේ ඡන්දේ පවත්වා යන්න එපා. මේට වඩා මේ ඡන්දේ ක්‍රමවත් කරන්න ඕන. මේට වඩා ඡන්දේ වේගවත් කරන්න ඕන. මේට වඩා ඡන්ද ක්‍රමේ විධිමත් භාවයක් තියෙන්න ඕන කියලා එතන අපි එක කරත්තා. හැමදාම උදේ 7ට එතුමලා විසින්පත් කරන ලද කණ්ඩායමයි අපි විසින්පත් කරන ලද කණ්ඩායමයි හැම උදේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි උදේ 7ට හම්බුණා. ඡන්දේ කොහොමද කරන්නේ? කොහොමද සැලසුම්? කොහොමද එක්සත් ජාතික පක්ෂ? කොහොමද ප්‍රචාරක රැස්වීම? කොහොමද පෝස්ටර්? කොහොමද කියලා 7ට රැස් වෙලා තමයි 10:11 වෙනකොට ආයේ ගරට වටේ යන්නේ. අපි එහෙම වැඩ කරා. ඒ විතරක් නෙමෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බොහෝ අත්තරලේ ජනතා විමුක්ති පෙරමුණ පොදුවේ වැඩ කටයුතු කරා වගේම පක්ෂ විදියට වෙනමත් වැඩ කටයුතු කරා අපි. උදාර මතක තියන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ගොඩක් අය අත්තරලා තිබුණා ඡන්ද ව්‍යාපාරේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඩාලිපාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානේ වහලා තිබ්බ මුළු ඡන්ද කාලෙම. එක පත්‍රිකාවක් ගෙවුවේ නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ. ලේකම්වරයාගේ අස්තනෙන් එක ලියුමක් ගෙවුවේ නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ඡන්දෙට වැඩ කරන්න කියලා එක පෝස්ටරයක් ඇලවෙන්නේ නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ. මේක තමයි ඉතිහාසය. අපි මේ කියන්නේ ඒවට අපිට දෙන්න කියලා නෙමෙයි කියන්නේ ඉතිහාසය මතක තියාගන්න.